Laptop එක ගන්න තියෙන සුපිරිම තැන ජමා computers classic store සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ Insight Cinema YouTube channel එකට. ඔන්න ඉතින් මෙන්නත වගේම අදත් අපි අරගෙන ආවිලා තියෙන සුපිරිම thriller film එකක්. ඉතින් මේ film එකේ කතාව මෙහෙමයි. ලෝකයට කරපු බරපතල විනාශය වෙන Hiroshima Nagasaki වලට ගහපු පරමාණු බෝම්බයෙන් නිපදවපු Robert Oppenheimer නම් ඇමරිකානු විද්‍යාඥයාගේ ජීවිත කතාව තමයි මේ film එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් පටන් ගත්ත විනාඩිය ඉඳන් thrill එකේ කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුපිරිම film එක තමයි මේ අවුරුද්ද release වුණ Oppenheimer කියන ලෝකෙම අවධානය ලක්වන film එක. Inception, Interstellar डार्क नाइट वगे सुप्रीम फिल्म प्रेक्षक दायाद सुप्रसिद्ध अमेरिकन फिल्म प्रोड्यूसर के क्रिस्टोफर नोलन अलुत्म फिल्म मेक इतिंग अदम की फिल्म के संपूर्ण कथा आराधना करना चेल मे फिल्म के अवसान विनाक अभिमुन इतनी वीडियो मत करना इन साइड सिनेमा यूट्यूब चैनल सब्सक्राइब करना दम सब्सक्राइब करना बेल क्लिक अभी बल कौद मे ओपन हाइम एकेट मित्र विनाश परमाणु बोम निष्पादने करण परमाणु බෝම්බේ හිරෝෂිමා නාගසාකි වලට දැම්මට පස්සේ ඕපන්හයිමර්ගේ ජීවිතේ වෙනස් වෙන්නේ කොහොමද? ලෝකෙම ඕපන්හයිමර්ට විරුද්ධ වෙයිද? අවසානයේ කුමක් වෙයිද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යමු වීඩියෝට. फिल्म एक पटांगतिम अपेट पेन्नान्ने ओपनहाइमर आरक्षक मंडले सामाजिकयंगे प्रश्न किरीमट लक्केला इन्नो मे वेलावे गिनी जालावक ओपनहाइमर मेविला पेनो मे वेलावे ओपनहाइमर अतिचोदनावक इदिरिपत् करला तियेनो ए वगेम अपेट पेन्ननो स्ट्रॉस कियला केनेकुत मे प्रश्न किरीमट लक्केला इन्नो लुइस स्ट्रॉस कियन्ने अमेरिकावे परमाणुक बलशक्ति कोमिसमे कोमिसारिस ए वगेम ओपनहाइमर महाजनतावगे अवधानट लक् करला එයව අපකීර්තියට පත් කරන්න සැලසුම් කරපු නඩු විභාගයේ නායකත්වය ගත්ත කෙනා. ඕපන්හයිමර්ගේ ස්ට්‍රෝස්ගේ මේ ප්‍රශ්න කිරීම සහ ඒවට එයාලගෙන් ලැබෙන උත්තරත් එක තමයි මේ ෆිල්ම් එක ඉස්සරහට ගලාගෙන යන්නේ. මේ ප්‍රශ්න කිරීම වලදී ඕපන්හයිමර්ගෙන් අහනවා ඇයි ඇමරිකාව ඇත්තටම දාලා ගියේ කියලා. එයාට තවදුරටත් ෆිසික්ස් ඉගෙන ගන්න ඕනෙ හින්දා එයා යුරෝපීය රටකට ගියා කියලා තමයි මේ වෙලාවේ කියන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා ඕපන්හයිමර්ගේ අතීතයේ වෙන සිද්ධිය. ඕපන්හයිමර් ලැබ් එකේ ඇතුලේ පරීක්ෂණ කරන්න ආස කෙනෙක් නෙමෙයි. එයා ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න ආස කෙනෙක්. ඉතින් මේ වෙලාවේ අපිට පෙන්නනවා ඕපන්හයිමර් ලැබ් එකේ ඇතුලේ ප්‍රැක්ටිකල් කර කර ඉන්නවා. ඉතින් ඕපන්හයිමර් ලැබ් එකේ ප්‍රැක්ටිකල් හරියට කරන්නේ නැති නිසා එයාගේ ප්‍රොෆෙසර් එයාට තවත් වැඩිපුර වෙලාවක් ලැබ් එකේ ඉඳලා ප්‍රැක්ටිකල් එක සම්පූර්ණ කරලා යන්න කියලා උපදෙස් දෙනවා. මේ වෙලාවේ ඒකට තරහ ගියපු ඕපන්හයිමර් ප්‍රොෆෙසර්ගේ මේසෙ උඩ තියෙන ඇපල් ගෙඩියට වස ඉන්ජෙක්ෂන් කරනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ඕපන්හයිමර් නිදාගෙන ඉන්නකොට එක සැරේටම එයාට මතක් වෙනවා එයා වස ඉන්ජෙක්ෂන් කරපු ඇපල් ගෙඩිය ගැන. ඊට පස්සේ ප්‍රොෆෙසර් ඒ ඇපල් ගෙඩිය කන එක නවත්තන්න ඕපන්හයිමර් ඉක්මනටම ලැබ් එකට දුවගෙන යනවා. මේ වෙලාවේ ලැබ් එක ඇතුලේ ප්‍රොෆෙසර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් මෙතන ඉන්න එක ප්‍රොෆෙසර් කෙනෙක් ඕපන්හයිමර්ට කියනවා ඔයා ලැබ් පැට්‍රිකල් වලට කැමති නැත්නම් ජර්මනියට ගිහින් මැක්ස් බෝන් යටතේ තියරි ඉගෙන ගන්න කියලා. ඊට පස්සේ ඕපන්හයිමර් ජර්මනියට ගිහින් ගොටිකන් යුනිවර්සිටි එකේ ක්වොන්ටම් ෆිසික්ස් ගැන වැඩිදුරටත් ඉගෙන ගන්නවා. ඒ වගේම එයා ජර්මනියේදී ෆිසික්ස් විතරක් නෙමෙයි ග්‍රීක්, ලතින්, ලන්දේසි, ජර්මන් වගේම ප්‍රංශ භාෂාවත් ඉගෙන ගන්නවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා ඕපන්හයිමර් අණුක ගැන ලන්දේසි භාෂාවෙන් ලෙක්චර් එකක් කරනවා. මේ ලෙක්චර් එකට සහභාගී වෙන කෙනෙක් ඕපන්හයිමර් පස්සේ හම්බෙලා අහනවා ඔයා කොහොමද ලන්දේසි භාෂාව ඉගෙන ගත්තේ කියලා. ඕපන්හයිමර් මේ විදිහට ලෙක්චර් එකක් කරන්න තරම් ලන්දේසි භාෂාව ඉගෙනගෙන තියෙන සති 6කින් කියලා ඇහුවට පස්සේ ඒ මනුස්සයාත් ගොඩක් පුදුම වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ඕපන්හයිමර්ගේ සහ හයිසන්බර්ග්ගේ හමුවීම. ඔයාලා දන්නවා ඇතනේ හයිසන්බර්ග් තමයි පරමාණු බෝම්බයක් නිපදවීමට ජර්මනියට නායකත්වය දුන්නේ. මේ වෙලාවේ හයිසන්බර්ග් ඕපන්හයිමර්ගේ අණුක ගැන තියෙන ආටිකල් එක කියුවා කියලාත් කියනවා. එයා එක එකදොල අලුත් ආටිකල් එකක් පබ්ලිෂ් කරමුද කියලා මේ වෙලාවේ හයිසන්බර්ග් ඕපන්හයිමර්ගෙන් අහනවා. ඕපන්හයිමර් ආපහු සැරයක් ඇමරිකාවට යනවා කියලා කිව්වහම ඒ ක්වොන්ටම් ෆිසික්ස් ගැන කතා කරන්නවත් කෙනෙක් නැහැ කියලා හයිසන්බර්ග් කියනවා. එතකොට ඕපන්හයිමර් කියන්නේ ඇමරිකාවට යන්න හේතුව ඒ ක්වොන්ටම් ෆිසික්ස් ගැන වැඩිදුරටත් හදාරම් කෙනෙක් නැතිවීම තමයි කියලා ඕපන්හයිමර් මේ වෙලාවේ කියනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා ඇමරිකාවට එන ඕපන්හයිමර් ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට පත්වීමක් අරගෙන බාක්ලි යුනිවර්සිටි එකට එනවා. මුල්ම දවසේ නම් ඕපන්හයිමර්ගේ ලෙක්චර් එකට එක ළමයයි ඉන්නේ. ඒ ටික දවසින් එයාගේ ලෙක්චර්ස් වලට ආසාමෙන් ළමයින් ගොඩක් සහභාගී වෙනවා. බාක්ලි යුනිවර්සිටි එකේදී එයාට හම්බෙනවා ඩොක්ටර් ලෝරන්ස්. ඉතින් ඩොක්ටර් ලෝරන්ස් තමයි පස්සේ කාලෙක මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකට ඕපන්හයිමර් හඳුන්වලා දෙන්නේ. ඕපන්හයිමර් දේශපාලන ක්‍රියාකාරකම් ගැන උනන්දුවත් දක්වපු කෙනෙක්. එයා ලෙක්චර්ස් එකක් අතරතුරදී දේශපාලන ගැන කතා කරනවා. ඉතින් මේකට ඩොක්ටර් ලෝරන්ස් ඇතුළු ප්‍රොෆෙසර්ස්ලා නම් කැමති වෙන්නේ නැහැ.
ඕපන්හයිමර් කොමියුනිටිස් පක්ෂයට නිල වශයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒත් එයාගේ සහෝදරයා වන ෆ්‍රෑන්ක් ඕපන්හයිමර් නම් කොමියුනිටිස් පක්ෂයේ සමාජිකයෙක්. දවසක් ෆ්‍රෑන්ක් එක්ක කොමියුනිටිස් පක්ෂයේ මීටින් එකට යන ඕපන්හයිමර්ට එතනදී ජින්ව හම්බ වෙනවා. මෙතනදී ඕපන්හයිමර් සහ ජින් අතර පොඩි සම්බන්ධයක් ඇති වෙනවා. ඊට පස්සේ දවසක් මේ දෙන්න ඇවිදගෙන යනකොට පත්තරේකුත් අතින් අරගෙන කලබලෙන් දුවන ප්‍රොෆෙසර්ස්ලා දෙන්නෙක් දකිනවා. ඕපන්හයිමර් මේ දෙන්න පස්සෙන් දුවගෙන යනවා. මේ පත්තරේ තියෙන්නේ ජර්මනියේ භෞතික විද්‍යාඥයෝ දෙන්නෙක් එකතු වෙලා න්‍යෂ්ටික විකණ්ඩනයක් කරලා තියෙනවා කියලා. ඒක දැකපු ඕපන්හයිමර් කියන්නේ මේක කොහොමවත් සිද්ධ වෙන්න බෑ කියලා. ඒ වගේම එයාගේ බ්ලැක් බෝඩ් එකෙත් එයා ලියලා මේක ඔප්පු කරලත් පෙන්නනවා. මෙතන ඉන්නවා ඇල්වර්ස් කියලා ප්‍රොෆෙසර් කෙනෙක්. ඒ වගේම මේ ප්‍රොෆෙසර් මේ දේ කරන්න පුළුවන් කියලා එයා පරීක්ෂණාත්මකව ඕපන්හයිමර්ට ඔප්පු කරලා පෙන්නනවා. මේක දිහා බලාගෙන ඉන්න ඕපන්හයිමර් පිළිගන්නවා මේක කරන්න පුළුවන් දෙයක් කියලා. මේ ක්‍රමය තවදුරටත් වැඩි දියුණු කළොත් බෝම්බයක් පවා හදන්න පුළුවන් කියලා ඕපන්හයිමර් මේ වෙලාවේ කියනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කොමියුනිස්ට් පක්ෂයේ සමාජිකා කෙනෙක් කිටි එක්ක ඕපන්හයිමර් ආපෞසරයක් සම්බන්ධයක් ඇති කරගන්නවා. කිටි මේ වෙනකොටත් දෙපාරක් විවාහ වුණ කෙනෙක්. කිටි තමයි අවසානයේ ඕපන්හයිමර්ගේ භාර්යාව වෙන්නේ. ඒ වගේම ජින් ඕපන්හයිමර්ගේ අනියම් බිරිඳ විදිහටත් ඉන්නවා. මේ සිද්ධියෙන් පස්සේ දවසක ඕපන්හයිමර් ආකිටෙක්චර්ස්ලා ඉංජිනේරුවෝ රසායන විද්‍යාඥයන් වගේම කාර්මිකයන් සහභාගී වෙන සම්මේලනයක් ගැන එයාගේ ශිෂ්‍යයන්ව දැනුවත් කරනවා. මෙතනට එන ලෝරස්ට මේ ගැන ගොඩක් කේන්ති යනවා. මෙතන ඉන්න ළමයිම එලියට යන ලෝරස් මේ වෙලාවේ ඕපන්හයිමර්ට කියනවා ඔයාගේ මේ වැඩ නිසා ඔයා ප්‍රොජෙක්ට් එකට ගන්න තියා අඩුම ගන්න ප්‍රොජෙක්ට් එක ගැන කියන්නවත් ඔයාට ඉඩ දෙන්නේ නැහැ කියලා. මම ප්‍රොජෙක්ට් එක ගැන දන්නවා කියන ඕපන්හයිමර් අයින්ස්ටයින් සහ සිලර්ගේ ලිපියක ජර්මනියේ බෝම්බයක් හදායි කියලා අනතුරු වගවලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නාසින් ළඟ බෝම්බයක් තියෙනවා කියන එක කියලාත් මේ වෙලාවේ කියනවා. මේක අහගෙන හිටපු ලෝරස් කියනවා ඔයා අපිට ගොඩක් වැදගත් කෙනෙක්. ප්‍රොජෙක්ට් එකේ ඊළඟ මීටින් එකට ඔයාට සහභාගී වෙන්න පුළුවන් කියනවා. ඒ වගේම ඔයාව යුද්ධයට පිළිගන්නවා කියලාත් මේ වෙලාවේ ලෝරන්ස් ඕපන්හයිමර්ට කියනවා. ඔන්න ඔහොම තමයි ඕපන්හයිමර් මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකට සහභාගී වෙන්නේ. ඇමරිකාව ලෝකයේ බලවතා කරපු ප්‍රොජෙක්ට් එක. එහෙමත් නැත්නම් පළවෙනි පරමාණු බෝම්බය නිෂ්පාදනය කරපු ප්‍රියාපෘතිය තමයි මෑන්හැටන් ප්‍රොජෙක්ට් එක කියන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා ඕපන්හයිමර්ව හම්බ වෙන්න එනවා ලොජිනල් ග්‍රෝවර්ස්. මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකේ දෙවන ලෝක යුද්ධ සමයට පරමාණුක බෝම්බ හදන්න පරීක්ෂණ කරපු ප්‍රධානියා තමයි මේ ග්‍රෝවර්ස් කියන්නේ. මේ දෙන්නගේ සාකච්ඡාවෙන් පස්සේ ග්‍රෝවර්ස් ඕපන්හයිමර්ව මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකේ අධ්‍යක්ෂව බවට පත් කරනවා. මේ වෙනකොටත් නාසින් වෙනුවෙන් හයිසන්බර්ග් බෝම්බේ හදන ගමන් හිටපු නිසා ඇමරිකාවට ඉතාම ඉක්මනින් තවත් බෝම්බයක් හදන්න ඕන අවශ්‍යතාවය මතුවෙනවා. ඒ වගේම රහසිගතභාවය ආරක්ෂා කරගන්න ඕන නිසා ජනාකීර්ණ ප්‍රදේශයකින් බැහැර වෙලා වෙනත් ප්‍රදේශයක පරීක්ෂණ කටයුතු කරන්න ඕන කියලා ඕපන්හයිමර් ග්‍රෝවර්ස්ට කියනවා. ඉතින් මේ වැඩේට ලොස් ඇල්මෝස් කියන ප්‍රදේශය තෝරගන්නවා. විද්‍යාඥයන්ට සහ එයාලගේ පවුලේ කටයුතු ජීවත් වෙන්න පුළුවන් විදිහ රහසිගත නගරයක් ලොස් ඇල්මෝස් වල ඉක්මනින්ම ඉදි කරනවා. ඒ වගේම මේකේ වැඩ කරන්න ඉතා දක්ෂ විද්‍යාඥයෝ කණ්ඩායමක් ඕපන්හයිමර්ව තෝරගන්නවා. ඊට පස්සේ ලොස් ඇල්මෝස් වල මේ රහසිගත නගරේ පරමාණු බෝම්බයක් නිෂ්පාදනය කරන පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්නනවා ඕපන්හයිමර් ඇතුළු භෞතික විද්‍යාඥයන්ගේ මීටින් එකක් තියෙනවා. මෙතන එඩ්වඩ් ටේලර් ඇවිල්ලා ඉන්නවා. මෙතනදී ටේලර් දාම ප්‍රතික්‍රියාව ගැන ගණනය කිරීමක් කරලා තියෙනවා. එතන ඉන්න විද්‍යාඥයෝ කණ්ඩායමේ මේ ගණනය කිරීම දිහා පුදුමයෙන් වගේ බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ ඕපන්හයිමර් මේ ගැන ඇල්බර්ට් අයින්ස්ටයින්ව හම්බ වෙලා කතා කරන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ ඕපන්හයිමර් යනවා අයින්ස්ටයින්ව හම්බ වෙන්න. ගණනය කිරීම දිහා බලාගෙන ඉන්න අයින්ස්ටයින් අහනවා මේ ගැන ඔයාගේ අදහස මොකද්ද කියලා. නියුට්‍රෝනයක් න්‍යෂ්ටියක් හා ගැටෙද්දි නිදහස් වෙන නියුට්‍රෝන අනෙකුත් න්‍යෂ්ටියක ගැටෙනවා. මේ දාම ප්‍රතික්‍රියාව නතර වෙන්නේ නැතුව දිගටම සිද්ධ වෙනවා. ඒකෙන් වායුගෝලෙ ගිනිබත් කරන්න පුළුවන්. අපි පරමාණුක උපාංගයක් පිපිරෙවොත් මේ දාම ප්‍රතික්‍රියාව ආරම්භ වෙලා ඒකේ මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් කියලා ඕපන්හයිමර් මේ වෙලාවේ කියනවා. මේක අහන් හිටපු අයින්ස්ටයින් කියනවා ඔයා හොයාගත්ත විනාශකාරී නම් ඔයා ඒක නවත්තලා නාසින් එක එකතු වෙලා ඔයා හොයාගත්ත දේවල් ෂෙයා කරගන්න. එතකොට නාසින්ුත් මේ දේවල් විනාශ නොකර ඉඳී කියලා. මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙන්නනවා කිටි සහ කිටිගේ ළමයාව ලොස් ඇල්මෝස් වල තියෙන ඕපන්හයිමර්ගේ ගෙදරට එයා ගිහින් එක්කගෙන එනවා. ඊට පස්සේ ආපහු සැරයක් විද්‍යාඥයන්ගේ මීටින් එකක් තියෙනවා. මෙතනදී කතා වෙනවා මේ පිපිරුම සඳහා යුරේනියම් ගත්තොත් පවුන්ඩ් 33ක් ඕනේ වෙනවා. ඒ වගේම ප්ලූටෝනියම් ගත්තොත් පවුන්ඩ් 10ක් ඕනේ වෙනවා කියලා. මෙතන ඉන්න එඩ්වඩ් ටේලර් කියනවා යුරේනියම්වත් ප්ලූටෝනියම්වත් ගන්නෙ නැතුව මෙතනදී හයිඩ්‍රජන් භාවිත කරමු කියලා. ලොකු පීඩනයක් දීලා පරමාණු සම්පීඩනය කරලා බෝම්බයක් හදමු කියලා ටේලර් කියනවා. ඔයාලත් මේනකොට අහලා ඇති පස්සේ කාලෙක හයිඩ්‍රජන් බෝම්බේ පියා ලෙස හඳුන්වන්නේ එඩ්වඩ් ටේලර්. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විද්‍යාඥයෝ සහ ලුවිස් ස්ට්‍රෝස් අතර ආපහු මීටින් එකක් තියෙනවා. මෙතනදී කතා වෙනවා නාසින් වගේම සෝවියට් දේශයත් එයාලා එක්ක තරඟට ඉන්නවා කියලා. හයිඩ්‍රජන් බෝම්බයක් හරියටම හදන්න පුළුවන්ද සහ ඒක ප්‍රායෝගිකද කියලා මේනකොට ඕපන්හයිමර්ට සැකයක් තියෙනවා. මෙතනදී ස්ට්‍රෝස් කියනවා දැනටමත් රුසියානු ඔත්තු සේවා ලොස් ඇල්මෝස් වල පරීක්ෂණ ගැන දන්නවා කියලා. ඉතින් මේ නිසා මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකේ කාර්යාලයක් මෙක්සිකෝවෙත් පිහිටවනවා. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්නුවේ ආරක්ෂක අංශ වලින් ඕපන්හයිමර්ගෙන් ප්‍රශ්න කරනවා. දැන් අපිට පෙන්නනවා ආරක්ෂක අංශ කණ්ඩායම ඕපන්හයිමර් සම්බන්ධ තොරතුරු ග්‍රෝවර්ස් කෙනුත් අහනවා. මේ වෙලාවේ අහනවා ඕපන්හයිමර් මේ අධ්‍යක්ෂ තනතුරට පත් කරද්දි එයා වාමාංශිකයෙක්. එයා කවදාවත් ද්‍රෝහි වැඩක් කරේ නැද්ද කියලා. එතකොට ග්‍රෝවර්ස්
කියන්නේ කවදාවත් ද්‍රෝහිදයක් ඕපන්හයිම කරේ නැහැ කියලා. එයාට ඕපන්හයිම ගැන ලොකු විශ්වාසයක් තිබ්බා කියලා මෙතනදී ග්‍රෝවර්ස් කියනවා. ආරක්ෂක හේතුන් නිසා ලොස් ඇල්මෝස් වලින් කාටවත් එළියට යන්න දෙන්නේ නැහැ. ඒත් ඕපන්හයිම ආරක්ෂක අංශවල අනුමැතිය ඉල්ලගෙන එයා යනවා එයාගේ අනියම් බිරිඳව හම්බ වෙන්න. ජින් කියන්නේ කොමියුනිටිස් පක්ෂයේ සමාජිකාව. ඒ නිසා මෑන්හැටන් ගැන කිසිම දෙයක් ජින්ට නොකිය ඉන්න ඕපන්හයිම හිතා ගන්නවා. මේ වෙනකොට ජින් මානසික ලෙඩක් නිසා ඒකට බෙහෙත් ගන්න ගමන් තමයි ඉන්නේ. ජින් තමන්ව දකින්න නැති එකට දුකින් ඉන්න නිසා තමයි ඕපන්හයිම මෙහෙම ජින්ව හම්බ වෙන්න යන්නේ. ඒ වගේම ආපහු ජින්ව හම්බ වෙන්න එන්නේ නැහැ කියලාත් ඕපන්හයිම මේ වෙලාවේ එයාට කියනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා නීල් බෝල් සහ ඕපන්හයිමගේ හමුවීම. මේ වෙලාවේ නීල්ස් ඕපන්හයිමට බෝම්බය ගැන උපදෙස් දෙනවා. ඒත් නීල්ස් එයාලගේ පරීක්ෂණ වලට උදව් කරන්නේ නැහැ කියලා ඕපන්හයිමට කියනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා කිටි ඕපන්හයිමර් හොයාගෙන යනවා. මේ වෙලාවේ කිටි දකිනවා මෙම වැටලා ඉන්න ඕපන්හයිමර්ව. එයා මෙහෙම වැටලා ඉන්නේ ජින් සියදිවි හානි කරගෙන කියන එක ආරංචි වුණාට පස්සේ. අවසානට ඕපන්හයිමර් හම්බ වෙන ජින් එයාට කියනවා එයාව ගොඩක් අවශ්‍යයි කියලා. ඉතින් ඕපන්හයිමර් හිතන්නේ ජින්ගේ මරණයට හේතුව එයා කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා විද්‍යාඥයෝ අතර විවිධ සාකච්ඡා වලින් පස්සේ හයිඩ්‍රජන් බෝම්බය ප්‍රායෝගික නැති නිසා හයිඩ්‍රජන් බෝම්බයක් හදන්නේ නැතුව වෙන ක්‍රමයක් ගැන හිතමු කියලා තීරණයකට එනවා. ඊට පස්සේ මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකෙන් බෝම්බයක් හදලා ඒක ටෙස්ට් කරලා බලනවා. මේ වෙලාවේ මේ බෝම්බේ සාර්ථක වෙනවා. මේ බෝම්බේ තවදුරටත් එයාලා වැඩ දියුණු කරනවා. මේක ට්‍රිනිට් ටෙස්ට් එක කියලා තමයි හඳුන්වන්නේ. පළවෙනි බෝම්බේ වැඩ දියුණු කරලා දෙවෙනියට හදන බෝම්බයක් සාර්ථක වෙනවා. මේ බෝම්බේ ජපානයට දාන රජයේ තීරණය කරන්න තියනවා කියලා මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකේ කණ්ඩායමට ආරංචි වෙනවා. ඉතින් මේක වළක්වන්න එතකොට ජනාධිපති විදියට හිටපු හැරි එස් ටර්මන් සමග සාකච්ඡාවට ඕපන්හයිම ග්‍රෝවර්ස් ඇතුළු කිහිප දෙනෙක් යනවා. මේ වෙලාවේ මේ බෝම්බේ තියෙන භයානකකම ගැන ජනාධිපතිට ඕපන්හයිම පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ජපානයට යටත් වෙන්න අවස්ථාවක් දෙමු කියලා මේ වෙලාවේදී මෑන්හැටන් කණ්ඩායමේ යෝජනා කරත් ජපානයේ මිනිස්සු කීරත් යටත් වෙන්නේ නැහැ කියලා රජය කියනවා. ඒ වෙනකොට ජනාධිපති ජපානයේ නගර 11ක්ම මේ විනාශය සඳහා තෝරගෙන ඊට පස්සේ අපිට පෙන්නනවා වැඩ දියුණු කරපු ලෝකයේ පළවෙනි පරමාණුක බෝම්බය මෑන්හැටන් කණ්ඩායම අත්තදා බලන විදිය. නිව් මෙක්සිකෝ වල කාන්තාර ප්‍රදේශයක තමයි මේ අත්තදා බැලීම කරන්න යන්නේ. විකිරණශීලී මූලද්‍රව්‍ය වලින් වෙන බලපෑමෙන් එයාලගේ ශරීරය ආරක්ෂා කරගන්න ඕන නිසා ආරක්ෂක ක්‍රමත් මෙයාලා මේ වෙලාවේ පාවිච්චි කරනවා. ඉතින් මේ බෝම්බයත් අති සාර්ථක වෙනවා. මේ නිසා විශාල පිපිරීමක් ඇති කරන්නත් පුළුවන් වෙනවා. මේ විනාශය දිහා කලකිරීමෙන් බලාගෙන ඉන්න ඕපන්හයිමර් කියනවා මම දැන් ලෝක විනාශය ඇති කරන්න බවට පත් උනා කියලා. පරීක්ෂණ කණ්ඩායමේ අනිත් අය හැමෝම එයාලගේ පරීක්ෂණය සාර්ථක වුණා කියලා සතුට වෙනවා. ඒ වගේම මේ පරීක්ෂණය සාර්ථක වීම ගැන හැමෝගෙම ප්‍රසාදය ඕපන්හයිමර්ට හම්බ වෙනවා. මේ සාර්ථක පරීක්ෂණයෙන් පස්සේ හදපු තවත් බෝම්බ දෙකක් රජය ඇවිත් අරගෙන යනවා. ඒත් ඕපන්හයිමර් හරියටම දන්නේ නැහැ මේ බෝම්බ කොහෙද අරගෙන යන්නේ කියලා. මේ බෝම්බ ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට දැම්ම කියලා ඕපන්හයිමර් දැනගන්නේ රේඩියෝ එකේ. මේ වෙලාවේ ජනාධිපති කියනවා මේ බෝම්බ දෙක TNT 20,000ක පිපිරුමකටත් වැඩිය පවර්ෆුල් කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා මේ බෝම්බේ සාර්ථකව හදලා ඉවර කරපු නිසා ඕපන්හයිමර් ඇමරිකාවේ ජාතික වීරයෙක් බවට පත් වෙලා තියෙනවා. මේ නිසා ජනතාව ගොඩක් රැස් වුණ තැනක ඕපන්හයිමර්ට කතාවක් කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. මෙතනදී ඕපන්හයිමර් කියනවා මේ ගැන ගොඩක් ආඩම්බර වෙනවා. අපිට මේක ජර්මනියට එරෙහිව භාවිත කරන්න දවසක් එයි කියලා. ඒත් මෙතනදී මෙහෙම කිව්වට ඇත්තටම ඕපන්හයිමර් ඉන්නේ ගොඩක් පසුතැවිලි. ඊට පස්සේ අපිට පෙන්නනවා ඕපන්හයිමර් ජනාධිපතිව හම්බ වෙන්න යනවා. මෙතනදී ජනාධිපති අහනවා ලෝකයේ ගොඩක්ම ප්‍රසිද්ධ පුද්ගලයා වීම ගැන මොකද හිතන්නේ කියලා. ඔයා ඇමරිකාව ආරක්ෂා කරගන්න උදව් වුණා කියලාත් මේ වෙලාවේ කියනවා. එතකොට ඕපන්හයිමර් කියනවා මේ විනාශය නිසා එයා ගොඩක් කම්පණයට පත් වෙලා ඉන්නේ. ඒ වගේම ජනාධිපතිට නම් මේ විනාශය ගැන ගානක්වත් නැහැ. ඇමරිකාව ලෝකයේ බලවතා වුණා කියලා ජනාධිපති ගොඩක් සතුටින් තමයි ඉන්නේ. මේ වෙලාවේ ඕපන්හයිමර් ගොඩක් දුක් වෙනවා ජපාන් ජනතාවට මේ බෝම්බේ නිසා සිදුවුණු හානිය ගැන අහලා. ඒ වගේම ඉතින් ඕපන්හයිමර්ට උසස් තනතුරු පවා හම්බ වෙනවා. එක තැනකදී කතාව කරන ඕපන්හයිමර් කියන්නේ මේ ලෝකයේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ නම් පරමාණුක අවි සීමා කරන්න ඕනේ කියලා. ඒ වගේම ඕපන්හයිමර් නියෂ්ටක අවි සීමා කරන්න සටන් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ එඩ්වඩ් ටෙලර් හද හයිඩ්‍රජන් බෝම්බයට විරුද්ධව ඕපන්හයිමර් කටයුතු කරනවා. ඕපන්හයිමර්ගේ මේ වැඩ නිසා තමයි රජයෙන් එයාට විරුද්ධව නඩුවක් ෆයිල් කරන්නේ. ෆිල්ම් එකේ මුලින්ම කියවනේ ලුවිස් ස්ට්‍රෝස් තමයි මේකට මූලිකත්වය ගන්නෙ. ලුවිස් ස්ට්‍රෝස් මේ නඩුවට මූලිකත්වය ගන්න හේතු කිහිපයක්ම තියෙනවා. ස්ට්‍රෝස් හිතනවා ඇල්බර්ට් අයින්ස්ටයින් එක්ක එයාගේ තිබ්බ සම්බන්ධතාවය නැති වුණේ ඕපන්හයිමර් නිසා කියලා. ඒ වගේම ඕපන්හයිමර් නියෂ්ටක අවිසහ සාමාන්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විශාල දැනුමක් තියෙනවා කියලා එයා දන්නවා. ඉතින් මේ නිසා තමයි ස්ට්‍රෝස් මේ නඩුවට මූලිකත්වය ගන්නෙ. ඊට පස්සේ අපිට පෙන්නනවා ස්ට්‍රෝස්ගේ මූලිකත්වය රජයෙන් අරගෙන යන මේ නඩු විභාගයේදී විවිධ පාර්ශ්වවලින් සාක්ෂි එකතු කරගන්නවා. ඕපන්හයිමර්ගේ පෞද්ගලික සහ දේශපාලනික ජීවිතයේ හැම දෙයක් ගැන මෙතනදී ප්‍රශ්න කරනවා. අවසානයේදී ඕපන්හයිමර්ගේ බලතල ඔක්කොම අත්හිටුවලා එයා රාජද්‍රෝහියෙක්
බවට පත් කරනවා ඊට පස්සේ අපිට පෙන්නවා ඕපන්හයිම අයින්ස්ටයින්ව හම්බ වෙන්න ගිහින් ඉන්නවා මේ වෙලාවේ අයින්ස්ටයින් කියනවා එක සැරයක් මටත් බාක්ලි වල තිබ්බ පිළිගැනීමේ උත්සවයකදී සම්මානයක් හම්බුණා ඒ වගේ ඔයාටත් සම්මානයක් හම්බ වෙයි කියලා අයින්ස්ටයින් කිව්වා වගේම ඕපන්හයිමටත් රජයෙන් පදක්කමක් දෙනවා ඒත් ඕපන්හයිමට කවදාත්ම නොබෙල් ත්‍යාගය හම්බ වෙලා නැහැ අවසානයේ ඕපන්හයිම අයින්ස්ටයින්ට කියනවා එක දවසක් මම ගණනය කිරීමක් අරගෙන ආපු වෙලාවේ අපි හිතුවේ මේ දාම ප්‍රතික්‍රියාවෙන් මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන් කියලා. මම විශ්වාස කරනවා ඒක අපි සිද්ධ කරා කියලා. ඇයි ඕපන්හයිම මෙහෙම කියන්නේ නැත්තේ? එයා හොයාගත්ත පරමාණුක බෝම්බය නිසා මුළු ලෝකෙම පරමාණුක අවි නිෂ්පාදනය කරන්න අරගෙන තියෙනවා. ඒ වගේම ඒවා භාවිත කරන්න පටන් අරගෙන ලෝකෙ ටිකෙන් ටික විනාශ වෙන්න පටන් අරගෙන නේද තියෙන්නේ. ඉතින් මේ විදිහ තමයි සුපිරිම් ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කර अमत करें सुप्रीम फिल्म की इक्मेंट मुन गेमू वी विल मीट अगेन।